අපි එක්ක මේ වෙලාවේ සම්බන්ධවේ නොබසිියලු දෙනා ඉතා ගෞරවෙන් නැවතත් පිළිගන්නවා. ජේසුස් වහන්සේගේ මරණය සමග උන්වහන්සේ ඒ ප්‍රශ්නයට මුහුණ දුන වගේම උන්වහන්සේ පාවාදීමේ වරද නිසා මුළු ඊශ්‍රල් ජාතියටත් ඊට වසර කිහිපේකට පහසුව දැඩි විනාශකාරී තත්ත්වයක් තුළින් ගමන් කරන්නට සිදුවනාා. අපි ඒගැන පහුගිය දවස්වල අධ්‍යනය කළා රෝමයේ විසින් ඊශ්‍රයලය විනාශයට පත්කුණු ලබවා. වසන සියගණනක් ඊස්ශ්‍රයකල දේශයක් තිබුන් නැහ. ජෙසුස් වහන්සේව මරණයට පත් වනා ඒ වගේම දෙවියන් වහන්සේ එතෙක් කාලයක් ගොඩනඟපු ඊශ්‍රයිල් දේශය සතුරන්ගේ අතට වහල් වෙලා එක විනාශ වෙලා වසර සියගානක් ඒ දේශය නැතුව තිබුණා. මේ සියලු දේ වනතුරු දෙවියන් වහන්සේ නිහඩව බලාගෙන සිටියේ ඇයි. දෙවියන් වහන්සේ මේ කළ කැපකිරීම කුමක් ද උන්වහන්සේ ප්‍රේම කළ ජාතිය. ඒවගේ උන්වහන්සේ ප්‍රේම කළ පුත්‍රයා. මේ සියලු දෙනා විනාශයට යනතුරු. දෙවියන් වහන්සේ ඉවසිලිවන්තව බලාගෙන සිටීමේ ප්‍රතිඵලය කුමක් ද. මේ ගැන අපි අද අධ්‍යනය කිරීමට සූදානම් වෙනවා. ඊස්ශ්‍ර ජාතියේ ගැලවීම උදෙසා. බොහෝ කිතුනුවන් විවිධ සභාාවල්ලල යාඥා කරනවා. කිතුරුවන්ගේ යාඥඥාව තුළින් පමණක්, ඊයි ජාතියට ගැලවීමගේන්න පුළුවන්ද. බයිබලයේ සඳහන්වෙනි කොහොමද. අන්නේ ජාතිකයන්ගේ සම්පූර්ණවීම සිදුවන තුරු ඊස්්‍රායලට නැවත ගැලවීමක් පැමිණෙන් නෑැ ඒ අනුව ඊස්ශ්‍රයලයේ ගැලවීම ඊශ්‍රයිලයේ නැවත දෙවියන් වහන්සේ හා සම්බන්ධවීම සම්බන්ධයෙන් හිතුනුවන්ට විශාල වගකීමක් සහ යුතුකමක් පවතින බව අපිට පැහැදිලි වෙනවා. එක අවස්ථාවක පවුල්තුමා කියනවා මේ සියලු වියවස්ථාවන් මේ සියල්ලුම ඉතිහාස කාරණ ඒවගේ දෙවියන් වහන්සෙත් එක්ක මූලික සම්බඳතාවේ මේ ඔක්කො මුලින්ම්ම ලෝකෙට රැගෙනාවේ. ඒ උදෙසා මුලින් මැදහත් වනේ ඊස්්‍රල් ජාතිය නමුත් අද ඔවුන් ශාපයකට මැදි වෙලාසිටිනවා. ඔවුන් අද දෙවියන් මහන්සසිකින් වෙෙන් වෙලා සිටිනවා. මේ ඉස්්‍රයිල් ජාතිය. ගැලවී මූදෙසා මට ශාපයක් වෙනට සිදුවෙනවනම් එයඋනත් මම දරන්න කැමති කියල පාවල්තුමා එක අවස්ථාවක කියනවා මොකත් දෙකට හේතුව එතරම් ස්්‍ර ජාය පිළිබඳව ප්‍රේමයක් එතරම් ඊශ්‍රයිල් ජාතියේ ගැලවීම ගැන පාවුල්තුමා බලා සිටීමට හේතුඋුණු කාරණා මොනවාද මේ ගැන අපි අධ්‍යය කරද්දි දෙවන් වහන්සේ මේ ජාතිය ගොඩනගපු විදිහ උන්වහන්සේ කොපමන කැපකිරීමකින් කොපමන වසර ගරනාවක් තිස්සේ මේ දේ කරාද කියන එක ගැන සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය වෙන වසරකින් දෙකකින් නොවෙයි වසර දහස් කරනක් පුරා තමයි මේ ඊස්ශ්‍රයිල් කියන ජාතිය දෙවන් වහන්සේ වින් ප වරෙන් පියවර පරම්පරාවෙන් පරම්පරාවට ගොඩ නගනු ලබන්නේ මුලින්ම ආබ්‍රහම්ට දෙන්න දුන්න පොරොන්දුවක් තිබුණා එම ආබ්‍රහමට දුන්න පොරොන්දුව අනුව ආබ්‍රහම්ගේ පුත්‍රයා වන ඊ ඊසා්‍යෙන් ඊළඟ පරම්පරාවන් බිහි කරලා උන්වහන්සේ වසර ගරනාවක් මේ ඊස්ශ්‍රයිල් මුල් ගෝත්‍ර ගොඩ නඟපු විදිධහ අපට දකින්න පුළුවන් ඉන් පසුව ඒඇ උත්්‍රයන්ගෙන් බිහිවුණු මුළු පරම්පරාව මිසරේ වසර හාර්සිය තිහක් වහල් සේවයකට ගොදුරු වෙනවා. ඉන් පසුව දෙවන් වහන්සේ ඔවුන්ව මිසරයෙන් රැගෙන ඇවිල්ලා කානාන් කියන භූමියය ස්ථාපනය කරලා ඊශ්‍රයිල් කෙන ජාතිය ගොරනගන්නඩ පටන් ගන්නවා. උන්වහන්සේ බයිබලේ ලියල තිබෙන විදිහට උන්වහන්සේ මිසරෙන් රැගෙන ආපු මේ මිදි පැලය කෙල කියන්නේ. උන්වහන්සේ මිදි පැලයක් රැගෙනන්න වගේ මිසරයෙන් මගේ ජාතිය රැගෙනවා. එය මම කානාන්හි පැලකලා ඒ. මුල් විහිදුවල අතු විහිදුවල ඉතා පලධර්මින් සස්ශ්‍රීක වැඩෙන්න පරන් ගත්තා. නමුත් විවිධ, අයුතු පල මෙහි හටගන්න පටන් ගත්තා මේක නිසා මෙහි වැටවල් බිඳින්න සිදුවනාා ආදී වශයෙන් දෙවියන් වහන්සේ වසර දහස් කණනක් ගොඩනගපු ඊස්්‍රයිල් ජාතියේ ඉතිහාස කතාව බයිබලේ වාර්තා වෙලා තිබෙනවා ඒ අපිට දකින්න පුළුවන් සුළු පටු කාලයක් නොවේ දීර්ග කාලයක් දෙවියන් වහන්සේ ප්‍රේම කළ ජාතිය තමයි ඊස්්‍රයිල් කළ කියන්නේ ඒවගේම දෙවියන් වහන්සේ පමණක් නොවේ ඊස්්‍රයිල් ජාතිත් දෙවියන් වහන්සේට සැබවින්න ප්‍රේම කලාා අපි දකිනවා. ඔවුන් දෙවියන් වහන්සේ උදෙසා ඇත්තටම කැපවෙලා හිට පුජාතියක්. ඔවුන් අතින් සුළුසුළු වැරදි සිදු වනත්. නැත පසු ඇවිලි වෙලා දෙවියන් වහන්සේගේ පාමුලට ගමන් කළ. අද වර්තමානය කිතුනුවන් කතෝලිකයන් එක්ක සංසන්ධනය කරල බලන විට බයිබලේ විස්සර කල තිබෙන ඊස්ශ්‍රයිල් ජාතිය අපි හැමෝට වඩා දෙවියන් වහන්සට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් ඉදිරීෙන් සිටින බව අපිට තර්කයකින් තොරව පිළිගන්නට සිදුවෙනවා. ජේසුස් වහන්සේගේ සමේදී වනත් සියලු ඊස්්‍රයිල්ලරු පවකරල සිටියේ නෑ හැම ඊස්්‍රයිල් පූජකවරයෙක්ම වැදි මාගෝට ඉහිල් හි. පිරිසක් දෙව මාලිගාව හිටු ප්‍රධාන පූජකවරු අතරින් පිරිසක් ඒවාගේම ජනතාවගින් පිරිසක් වංචාකාරී මාර්ගොල්ට හැරිල හිටිය. හැමෝ මෙහම ගිහිල් හිටියන අපි දකින ජේසු වහන්සේගේ පැමිණීම සිදවෙන්නේ ඉස්ශ්‍රයිල් පවුලක් කරහ. ඒ පවුල දෙවියන් වහන්ස කීකරුන් ආකාරය අපි දකිනො. මෙසිිය වහන්සේගේ පැමිණීම ඔුන් වසර දහස්කාානක් තිස්සේ අපේක්ෂාවෙන් කොයි වෙලාවේ උන්වහන්සේ ඒ දෙ කියලා බලාගෙන හිටපු විදිහ අපිට මේ බයිබල දකින්න පුළුවන් ඒක නිසායි. ස්්‍රායිලේ හැමෝම දෙවියන් වහන්සිෙන් වෙංවෙලා ගිහිල්ල හිටපුය නොවේ අදටත් එහෙමයි අදටත් ඊස්ශ්‍රයිලින්න සියලු දෙනා දෙවියන් වහන්සේව අත හැරපුය නොවේ සමහර විට උුන් ජේසුස් වහන්සය පිළිගෙන නැතු ඇතිතවම ඒ වුනත් දෙවියන් වහන්සට සැබෑවට ප්‍රේම කරන පිරිසක් අදටත් ඊස්ශ්‍රායිලයේ සිටිනවා ඉතිං මෙතරම් වසර දහස්කානක් කැපීම ඉතාම දෂ්කරව ජාතියක් බිහි කලා දෙවන් වහන්සේ. එක ලේසියක් නොවේ ජාතියක් ගොඩනගනවා කියන එක. එක මනුෂ්‍යයක්ගෙන් ගත්ත බීජයක් තුළින් මහා මිලියන ගානක ජාතියක් බිහි කලා. මේ මුලු ජාතිය සතුලගේ අතට විනාශට යනකන් දෙවන් වහන්සේ බලාගෙන සිටියා. අපි දකිනෝ ජේසුස් වහන්සේගේ සමය පහුගේ දවස්වල් අපි අධ්‍යනය කරපු විදිහට. ජේසුස් වහන්සේෝ නසන්නට අත්‍යවශ්‍යාව තිබුණ ශ්‍රයිල හිට ඇැ පූජ කවරුන්ට. න් තමයි මේකට සැලසුම් කුමන්ත්‍රණ සියල්ල සිදු කළේ. ඔවුන් රෝම පාලනය වෙතට ගෙනනිච්චා නමුත් රෝම පාලනය ජේසුස් වහන්සේට දඩුවම් කිරීම ප්‍රතික්ෂේකර බය අපි දකිනෝ. පිලාාත්ගාවට ගෙනනිච්චම කියනෝ මට මේකට පිළිතුරක් දෙන්න බෑවා කයිසර් ගාව් රැගෙනයන්න කියලා නමුත් කයිසාර් ගාවට ගනිච්චම කියන නැවත මේ විසඳන්න පිලලාත් ගාවට රැගෙනයන්න කෙලා කිවම පිලාත් ගවට නැවත රැගෙනෙනවා. ඉන් පසුව පිලාාත් ළඟදිී ජේසුස් වහන්සේව නැවත විචාරද්දි පිලාාත් කියනෝ මට ජේසුස් වහන්සගින් කිසිවුම වරදක් පෙනෙන් නෑ එකනිසා මේ තැනැත්තට දඩුවම් කිරීම යහපත් දෙයක් කියල මට පේනෙ නෑ. එනිසා මේ පාස්කු කාලේ හිර මැදිරේ ඉන්න අයගෙන් එක්කෙනෙක්ට නිදහස දෙන්න පුළුවන්. ඒනිසා ජේසුස් වහන්සේවද නිදහස් කරන්න ඕන ඒවනටතම් බරක්බස් කියන ැත්තවද නිදහස් කරන්න ඕන කිය ස්ට්‍රල් ජාතිීන් විචාරණනෝ. පිලාාත්ත අවශ්‍යව වනේ ේසුන් වහන්සේ නිදහ. කරලදාම් එවිට මුළු ඉශ්‍රය සෙනග කෑග හලකෙනවා එහි වරද එහි ශාපයක් වේන මේ සියලු ශාපය අප මතත් අපගේ දරුවන් මතත් අපගේ සියලු පරම්පරා මතත් වේවා කියලා මුළු ඊස්ට්‍රරයිල්් ජාතිය ජෙසුස් වහන්සේගේ මරණයේ ශාපය වගකීම ඒ ධර්මිෂ්ට පුද්ගලයෙක් විනාශය රැගෙන ඒ මේ සියලු දඩුවම. තමන් කරපිටට අරගත් ආකාරය අපිට දකින්න පුළුවන්. කෙසේ වෙතත්. ඊස්ශ්‍රයිල් ජාතියගල කියන්නේ මගේ ජනතාව කියනෙක ජේසු සහන්ස දැනගෙන සිටිය. උන්වහන්සේ ැනගත්තා මොවුන් මේ විදිහට මේ ශාපය ඔවුන් පිටට පටව ගනිද්දි මහා විනාශයක් ඔවුන්ට පැමිණෙනවා කියලා. ජේසස් වහන්සේ ඔුන්ට උගන්වන්න උත්සාහ කළත් ඔවුන් එක පිළිගන්න නැතුව. ජේසුස් වහන්සේ මරණයට පත්කරන්න කැරලි ගහන කොට උන්වහන්සට වේදනාව තිබුණේ මේ ජාතිය විසින් මාව මරණයට පත්කරනවා කියන වේදනාවටත් වඩා මාව මරණයට පත්කිරීම නිසා. මගේ රට වැසියන්ට මගේ ජාතියට මහා විනාශයකට තව ස්වල්ප කලක යන්න වෙනවා කියන. ඒ වේදනාව තමයි ඊස්ට්‍රායිලයේ රජතුමාට තිබුණේ. ජේසුස් වහන්සේ කියල කියන්නේ ඊස්ට්‍රායිලර් නායකත්වයදුන් දුන් දෙන්න ආපු මෙසිියස් ගැලවුම්කරවා. රජ කෙනෙක්, ඒ රජෙනෙක් හැමතිස්සම විශේෂයෙන්ම ජේසුස් වහන්සේ කියන රජ කෙනා කිසි සේත්ම ආත්මාර්ථකාමය විදියට තමන් ගැන පමලක් සිතන කෙනෙක් නොවේ. උන්වහන්සේ මුළු ජාතිය උදෙසා මැදහත්වෙන කෙනෙක් අපි දකිනෝ දාවිත්ගේ. ස්වරූපය ධවිත්ගේ වංශයෙන් තමයි ජේසුස් වහන්සේන්නේ ධවිගේ රජ පෙළපතෙන් ධවිත් රජතුමා තමන් ගැන හිතනට වඩා ඊස්ශ්‍රයිල් ජාතිය ගැන සිතුවා. තමන්ට දඩුවම පැමිණීම කමක් නැහැකිල දවිත් සිතුවා හැබැයි ඊස්්‍රයිල් ජාතියේ වැසියන්ට මේ දේශයට දඩුවමක් පැමිණීම මට දරාගන්න බැහැ කියලා ධවිත් එක වෙලාවක දෙවන් වහන්සේඉදිරී හඬමින් ප්‍රකාශ කරනවා මෙන්න මේ වංශයෙන් තමයි ජෙසු වහන්සතතෙන් එතකොට ජේසු වහන්සේ ස්රූපය උන්වහන්සේ ඇි තාගන්න පුලුවන්. උන්වහන්සට ඇත්තරම දුකතිබුණේ තමන් නැසෙන නිසාද. ඒමස් එම නැත්තම් තමන්ව පාවල දෙන්න ගිහිල්ලා. මේ මුළු ජාතිය තව වසර කිහිපයකින්. මේ රෝමේ පාලනයට හසුවෙලා මෙොවුන් මේ නොදැන කරන වරදෙන්. මොවුන් මහා විනාශයක් ඔවුන් පිට පටවාගන්න බව. ජාතිය නැති නාස්තිවන බව මේ දේව මාලිගා. මේ ඊශ්‍රයිල් ජාතිය රජ මාලිගා මේ සියලු මුළු දේශය විනාශයට පත්වන ඒ. තන්ගේ ජාතියේ නැසීම පිළිබඳව වේදනාව තමයි මේ රජතුමාට තිබුණේ. ඉතින් කිසේ වෙතත් උන්වහන්සේ තමන්ගේ ජීවිතය සතුරන්ගේ අතට පාවල දෙ ඉඩහැරිය වගේම මේ ස්ථානය අපට . අවධානය නොගැටෙන ඉතා විශේෂ තවත්කාරණයක් තිබෙනවා. ඒක තමයි ජේසුස් වහන්සේ සතුරගේ අතට අතහැරලා දැම්මේ තමන්ගේ ජීවිතය පමණක් නොවේ තමන්ගේ මුළු රටවැසියන්ගේ ජීවිතය. තමන්ගේ ජාතිය ස්ට්‍රයිලේක කියයන්නේ මොක්ද ජේසුස් වහන්සේගේ පැමිණීම මෙච්චරකාල් බලාගෙන හිටපු උන්වහන්සේව එනකං. වස්සර ගානක් බලං හිටපු ජාතියේ අපි කවරුවත් ජේසුස් වහන්සේනකම් බලං හිටියනෑ අප අපිට පසුව තමයි දේසු වහන්සෙන දැගන්න ලැබුණේ නමු ඊශ්‍ර ජතියෙම නෙ. මේ වසර දහස්කානක් උන්වහන්සගේ පැමිණි මපේක්ෂාවෙන් හිටිය. මෙන්න මේ උන්වහන්සේ එනකම් බලං හිටපු ජාතිය තමයි මේ සතුරගේ අතට යන්න දීල ජේසුස් වහන්සේ අතහැරල දමන්නේ. මොවුන් මේ කරන වරදේ ශාපය ඔවන්ගේ සියලු පරම්පරා මත ගොඩගහෙන බව ජේසුස් වහන්සේ දැනගත්තා. ඒ වගේ මේක දෙවියන් වහන්සිද දුටවා. දෙවියන් වහන්සේ මේ අවස්ථාවේ මෙවැනි පාස්කු සමයක පූජාකරු ලැබේ. උන්වහන්සේගේ පුත්‍රයා පමණක් නොවේ. මෙන්න මේ වසර දහස් කරනක් ගොඩනැගපු මුළු මහා ඊස්්‍රයිල් ජාතිය, මේ මිලියන ගණන වාසය කරපු මහා දේශය තමයි ජේසු වහන්සේ සමගම පූජාකරු ලැබුවේ. දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන්හන්සගේ පුත්‍රයාව දැන් පූජ කරනවා ඊස්ට්‍රයිල්වරු ජේසුස් වහන්සයෝ මරණයට කැප කරනවා. හැබැයි ඒ සමගම මෙච්චර කාලයක් ගොඩ නඟපු. ඊස්්‍රයිල් ජාතියක්ත් ඒ. පිඩාවට ගමන් කරනවා මෙතැනින් පස්සේ ඒක අපි දකිනවා ක්‍රිස්තුවර්ෂ හැත්ත ගඩන් වලදී රෝමය ඊ ස්්‍රායිලට පහරදල්ලා මුලු ඊශ්‍රයිලය විනාශ කල්ලා ගිනිබත් කරලා දේව මාලිගාවේ ගලක් පිට ගලක් නැතිවන විදිහට ඒ සහමුලික් විශ කරල පොඩි දරුව පොළවේ ගහල මරලා මේ දෙවියන් වහන්සගේ ජාතිය මේ දෙවියන් වහන්සගේ ජාතිය නැති නාස්තිවෙලා ගියා ඔවුන් වසර සියගානක් ඒ දේශය නැතිවෙලා තිබුණා ඊස්ත්‍රයිල් කලා නනාමයක් ස්්‍රයි කල දේශයක්. නැති තැනට ඒ රට පත්වනාා මේ මෑතකදි තමයි නැවතවතාවක් ඒ ස්ශ්‍රායිලය කියන දේශය රටක් විදිහට ස්ථාපනය කළේ. එද්දස් නමසසිය හතලිස් කණන්වල තමයි මේ වර්තමානය පවතින ඒ ස්්‍රයිල් දේශය නැවත ඔවුන්ගේ අතට ඒ දේශය ක්‍රිස්තියානි රටවල් විසින් භාර දෙනු ලැබ්ේ. පියාණන් වහන්සේ ඉවසීමෙන් බලංහිටියා තමන්ගේ පුත්‍රයා පූජවනතුරු පමණක් නොවේ මේක එක දවසක් ඉවසීමෙන් බලංගට පූජාවක් නොවේ. ඉන් පසුව මේ මුළු ඉශ්‍රල් දේශය පූජාවනතුරු දෙවියන් වහන්සේ වසර සියගානක් නැවත බලාගෙන සිටියා.න් දේශය ඊස්ශ්‍රායිලය කියනක නැති නාස්ති වෙන තැනට පැමණුණා මෙන්න මේ සියල්ලු පූජාවන් වල ප්‍රතිඵලයක් විදිර තමයි. අන්‍ය ජාතිකයන් වන අපට සුභාරංචය පැමණුණේ. දැන්ඔවට පැහැදිලිවෙන් අවශ්‍යයි අන්‍ය ජාතිකයන්ට සුභාරංචය ගෙනයාම සඳහා ජේසු සවහන්සේ කළ කැපකිරීමේ ගැඹුරුකම. ඒක තම ජීවිතය පමණක් පූජාකිරීමට සීමවෙන්න නැහැ. ජේසුස් වහන්සේකින රජතුමා. තමංගි ජීතය වගේම තමන්ගේ මුළු රාජධානය තමන්ගේ දේශය පූජ කරනවා සතුරන්ගේ ල ඉදිරියේ සතුරන්ගේ අතට අතහැරලදා නවා. ඒවගේ දෙවියන් වහන්සේගේ පූජාකිරීම තමන්ගේ ඒක ජාතික පුත්‍රයාවන ජේසුස් වහන්සේ පූජාකිරීමට පමණක් සීමාවෙනෙ නැහැ. දෙවියන් වහන්සේගේ ඉවසීම සහ පූජාකිරීම. මහා අති බලසම්පන්න ජාතියක් මිලියන ගණක් මනුෂ්‍යයන් සිටින. දෙවියන් වහන්සේ වසට දහස්ගානක් ගොරනගපු ප්‍රේම කරපු ජාතිය පූජාකරු ලබනවා මේ පොළවේ සතුරන් අතට මේ සියලු දේ තු ලි. ඊස්්‍රායිල් දේශයේ සැබෑ ඔලිව ගහි අතු කපල දමුන් ලැබුවා. එකතැෑ බයිබලි වාර්තාාවෙන රෝම පොතේ. සැබෑ ඔලිව ගහි අතු කැපුුණ. සැබෑ පරම්පරාව නැසී ගියා. ඒ වෙනුවට වල් ඔලිව අතු. සැබෑ ඔලිව අත අත්තු ගසට බද්ධකනුන් ලැබවා. ඔවුන්ගේ අකීකරුවීම කරන්න කොටගෙන අන්නේ ජාතික රටවල්ලට ගැලවීම පැමිණයටට පටන් ගත්තා මේ ගැලවීම සුළු පටු දෙයක් නොවේ එක මනුෂ්‍යයක්ගේ පූජ කිරීම තුළින් ගැලවීම වගේම ඒ පිටු පස තව මහා පසු බිමක් තිබෙනවා වසර දහස් කරණනක් ගොඩනගපු ජාතියක් තිබෙනවා අන්න ඒ ජාතියේ මහා කැපවීම කුත් තිබෙනවා මෙන්න මේක නිසා තමයි එළිදර පොතේ වාර්තා කරන්නේ ඊස්්‍රයිල් ජාතිය ඉන්න සමහර පිරිසක්. ජේසස් වහන්සේවා අදදාහගෙන හිටේ නැතත් මේ ගෝ ඔ්‍රවලින් මේ ප්‍රමාණයක් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ මීළඟ රාජධානයට කැඳවගන්න එකට හේතුව ඔවුන්ගේ කැපවීම ඉතා අධිකයි. මේ අපේ කැපවීම වගේ නොවේ මේ අන්න ජාතික කිතුරු රටවල්ල මිනිස්සුන්ගේ කැපවීම ලෙස නොවෙයි අ්‍ය ජාතික කිතුරු රටව අපි දකිනෝ ඔවුන් දෙවියන් වහන්සගේ සපලත්වයි ආශිර්වාදය බලාගෙන සිටිය ඒවා ලැබෙන කාලේ ඔුන් දෙවියන් වහන්සත් එක්ක සිටිය හැබයිඒ ආශිරවාද ලැබුණු විසික් විගස ඔවුන් දෙවියන් වහන් දිරේ පව්කරන්න පරන ගත්තා ඕවන්. දෙවියන් වහන්සගින් ආශිරවාද ලබපු කාල තිබන හැයි ලන්න අ ඇමරිකාවට මොකද වෙලා යෙන කියලා ඔවුන් දෙවන් වහන්සේ ගැලවීම ලබපු රටක් යුරෝපය බොහ ගොඩක් රටවල් මේ රටවලට මොකක් අද වෙලාතියන්නේ ඔවුන් දෙවන් වහන්සගේ ආශිරවාද ලබා ගතතා තකං ඔුන්වියන් වහසේ කියපු විදියට හිටිය. හැබැයි ඔවුන් පසුව දෙවියන් වහන්සේ අතහැරල දාලා පාපයට වැටල අද ලෝකයේ වැඩම පාපය මේ ඇමරිකානු යුරෝපී රටවල්ල වැඩිවෙමින් පවතිනම පා ස්රපය හැයි ඔවන් පස. ඇවිි ලාවියන් වහසේ වෙතට එන බවක් පේ නෙනෑ. ඔවුන්ටත් වීද ව්‍යසන න දැ මේ කොරෝන වසංගතයේ යුරෝපයේයට දැඩි ලෙස බලපෑවා. ඇමරිකාවට අදටත් මේ දැඩි ලෙස බලපානවා මේ පමක් නොේ විධ විපත්ති වලින් මේ ජාතින් ගමන් කළත්. ඇමරිකාව ඇත්න පසු තැවිල දෙවියන් වහන්ේ වෙතට ගියග බව අපිට පේනෙනෑ ඒගේම යුරෝපී රටවල් පසුතැවිලි වෙලා දෙවන්හසේ වෙතර නැවත හැරු වක් පේනෙනෑ හැබැ ඊස්්‍රල් ජතියහෙම නෙමේ ඔවුන්ට විපත්තියක් එනකට ඔවු නික්මටරු තේරම් ගත්. ට ැදිල යන්න කොහෙද කියෙලා තරම් රගෙන තම වස්්‍ර ඉරාගෙන අලුමත හිඳගෙන යාඥා කල පසුතැලි වු ආකාරැපට මේ යිබල ඒකන විස්තර කල තිබේ නස්්‍රයිල් ජාතිය කැපවීම මේ කැපවීම අන්‍ය ජාතික කිතුුණු කිසිම රටක තිබුන්නෑ අන්‍ය ජාතික කතෝලික රටවල්වල මේ කැපවීම තිබුනෑ මේ ඊස්ට්‍රයිල්ලොරුන්ගේ කැපවීම ඉතා අධිකයි ඔවන්ගේ වෙංවීම ඉතා ඉහලයි. ඔවුන්ගේ පනත් පැබත්වීම ඔවුන් දෙවියන් වහන්සේ උදසා කළ පුද පූජාව ඕවන්. න් වහන්සට සේවේ කරද්දිී ඔවුන් දැක්වූ වෙන්වීම ඉතාම ඉහල තත්වක තිබුණයික අදටත් එහෙමයි. ඒක ජාන්තක පුත්‍රයාවන මෙසියස් වහන්සේ පැමුණුණේ කොයි මාර්ගිහින්ද. උන්වහන්සට එන්න පාර තමයි මේ අවුරදු ගානක් ඊස්ට්‍රල් ජාතයේ මේ වංශ තුළින් බිහි කරන්නේ මේ 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 ගොඩ නැගීම තුලින් තමයි මෙසිය ස වහන්සේ පැමිණෙන්නේ එතුර මෙසිස් වහන්සේ පූජ කිරීම කියල කියන්නේ එක පුද්ගලයෙක්ගේ පූජ කිරීමකටත් වඩා මේ සමස්ත ජාතියේ සමස්ත දෙවියන් වහන්සේගේ ජාතිය කැපකිරීමක් මේ මහා කැපකිරීමක් මේක සුළුපටුවක් නොවෙේ එක ජේසු සහන්සේ දැනගෙන හිටියා තමන් විතරක් නෙේ දැන් දඩුවමට පත් වෙන්නේ තමන් විතරක් නොවෙයි දැන් දෙවන් වහන්සකින් ඒ රැකවර වෙගවෙන්නේ මේ ජාතිය ඔවුන් කරන වැඩේ නිසා ඔවුන් සියලු දෙනා මේ සම්බන්ධතාවෙන්වෙෙන්වෙන. අපිට අපි හැමෝට මේ මුළු ජාතියටට දඩුවම තුළි යන්න සිදුවන බව ඊ ශ්‍රයිලයේ ජතුමා දැනගෙන සිටියා දෙවියන් වහන්සේකට ඉඩදුන්නා අ්‍ය ජාතිකයන්ගේ ගැලවීම උදෙසා මෙන්න මේ විදිහරට තමයි අපට ගැලවීම ඇවිල්ල තිබෙන්නේ නමුත් අපි අන්නේ ජාතික රටවල් මේ දෙස මෙහි ගැඹුරුතාවය මෙහි තිබෙන අධික කැපකිරීම. ඊශ්‍රායිල් ජාතියේ කැපකිරීම ජේසුස් වහන්සේ විසින් කළ කැපකිරීම. ඒවගේ දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රාව තම මුළු මහත් ජාතිය කැප කරලා මේ දුන්න ගැලවීම ඇත්තට මෙහි ගැඹුරුත්කාතාවය එහි තිබෙන සැබෑ වටිනකම තේරුම් අරංඉන්නවාද කියෙ ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙන මේ කිතුුණු සහකතෝලික සභාවන් දිහා දැක්කම. ඔවුන් ඒ තැනට ඇවිල්ල ඔවන් මේ මහා කැපකිරීම තේරුම් අරගෙනද. ඔවුන් කිතුරු සභාවල් යාඥාකන ඊස්ශ්‍රයිලේ ගැලවීම මුදසා. හැබැ එහෙම ගැලවීම ඒද අපි යාඥා කළ පමණට බයිබලේ මොකක්ද කියන්නේ. දැන් ඊස්ශ්‍රයිලේ නැවත ගැලවෙනනම් අන්නේ ජාතික රටවල් අන්නේ ජාතික ඇදහිලිවතුන් සම්පූර්ණත්වයටෙන් අවශ්‍යයි. එදා ඉස්ශ්‍රයිල් වරු වගේ සම්පූර්ණත්වයට අපි පැමිණෙන් අවශ්‍යයි. එතකොට තමයි අපට ඊස්ශ්‍රයිල් ජාතිර සුභාරචි දෙන්න පුළුවන් වෙන්නන්නේ මේ. ටගහි ස්්‍රයි තිත ස රංචි දෙදන්න බෑ අපි මේ පනත් ඔක්කොම කඩකරගෙන අපි උන්වහන්සේ ඉදිරියේ මේ සුළු කැපකිරීමක් කරලා පොළවෙ සපලත්ව පොවේ ආශිර්වාද ගැන දේශනා කරර. පොළොවේ ආශිර්වාද පසු පස බලංන්නදලා මේ පොළවේ ආශිර්වාද කීපයක් ලබාගෙන ගිහිල්ලා ඊශ්‍රයිල් ජාතර කතා කරන්න බෑ ඊශ්‍රයිල් ජාතය හිනාවනෝ කිතුුවන් දිහා බැලුවම ඇයි ඒ. ස්්‍රයිල් ජතිය දන්න දෙවියන් වහන්සේ එකක කරන කැපකිරීමක් කියන්න මොවගේ කැපකිරීමක්ද කියන එක. ඒ කඇවිල්ල මේ අපි සුළුවෙන් කරන දෙයක් නොවේ. අපි මේක නිකන් දෙවන් වහන්ස අදහනවකි වුවට ඒක ඇත්තට මැදහිල්ලක් නොන බව ඉස්ශ්‍රයිය දන්න. ඒකට කළයුදු කැපකිරීම ජාතියක් වශයෙන් කොහොම දෙවන් වහන්ස වෙනේ වෙං වෙන්නේ කියනෙක ස්ශ්‍රයිල් ජාතිය දන්නවා. ඔවුන් අතින් කොච්චර වැරදි වුණත් බයිබල අපි නිතර නිතර දකින්නේ. ඔවුන් වැරද්ද වෙන වෙලා දඩුවමක් එන කොටම. සු ඇැලි වනා හැබයි ච්ර මේ කරණ වංගතයක් ඇැල්ල කිතුුණු රටවල් සහෑ මුලින්ම පහර ලැබේ. හැබැයි මොන රට ද පසු තැවිලි වෙලා තිබෙන්නේ. මොන කිිතුුණු ජාතයද පසුතඇැවිලවාල දෙවියන් වහන්සික උපකාරෙල්ලුවේ කවරුත්තෙල්ව වන ඔඕන් මනු්‍යශක්තිය නෑ අපිට පුළුවන් කෙල්ල ජයගන්න හදවා. ඇැ ස්්‍රයිල්ර ෙමරාද බලන්න ඔවුන්ට වසගතයනකට, බලන්න ඔවන්ට සතුු ප්‍රහරන්නකොට මොනව අදඔවන් කේ විනි් කාරයගේ පොත්ො ඉඳදලම. ඔවුන් පසු තැවිලි වෙලා. හඩලා උප උදවවිල්වා ස්වාමිනි අපි ඔබගේ පනත් කඩ කල නිසා තමයි මේ විනාශයාව කෙල පසු ඇැවිලි වුණා. ඔවුන් මේ සාතන්ගේ බලකඩකඩ හිටිය නෑ අපේ අයමකක්ද කරන්නේ න මේක සාතන්ගෙන් ආපය එකක් කියලා සාතන්ගේ බලය කඩනවා. මේක දෙවියන් වහන්සන මේක මෙහෙමයිාවේ අපිට විසඳන්න පුළුවන් කෙලා අපේ අය කිතුනුවන් නුවන ර්ගෝල ගමන් කරනවා ඕුන් පසුතැවිලි වෙලා අද දක්වා මේ මොහොද දක්වා. කිසිදු කිතුුණු කතෝලික රටක් පසු තැවිල්ලිින් දෙවන් ොහස ගාවටාවෙනෑ. අපි දකිනො එක ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාව මෙ වැනි පාස්කු සමයක මීට වසර දෙකට කලින් කතෝලික කිතුුණු සභාවන් වලට පහරදුන්න බෝභකරුව නැවිල්ලා. ඒකේ වරදකරුවන් හොය හො ඉන්නමික්. ඒකට දේශපාලික විසුම් හොයහො ඉන්නමිසක්. මොන කතෝලික සබාවද පසු ඇැවිලි වනේ. මොන කිතුුණු සබභාවද පසු තැවිලිවෙලා තමන්ගේ වැරදි හදාගෙන දෙවියන් වහන්සිගේ රැකවරණ ඉල්ල හිටියේ. කවරුවත් ඒ දේකලේ නෑ මනුෂ්‍ය ශක්තියන් දේවල් කරන්න උත්සාහරන.දවන් වහන්සසිදේ පසු ඇැවිලිුන්න. මෙම මෙහෙම දෙයක් සිදදුරාන් ඊස්ත්‍රයිලයහොමින් නොද. ඊස්්‍රාලයේ කවදාවත් එහෙම කළේ නෑ ඔවුන් දෙවියන් වහසට සැබෑවට ප්‍රේම කරපු ජාතියක් කියන් නකයි. ඔවුන්ට මෙහෙම බෝම ප්‍රහරයක් එල්ලව වනාානම්. ඔවුන්ට ඇත්තට මෙවැනි වසංගතයක් ආවනක් ඔවුන් ඇත්තරම කල්පනා කළ බලනවා තමගේ වරද. එහෙම කලාා එහට සාක්ක්ෂි සාධක රසක් තමයි මේ බයිබලේ පුරා ලියවිලතිබෙන්නේ. අපේ කැපවීම ඊට වඩා ඉතා සුළු බව අපතේරුන් ගන්න අවශ්‍යයි අපි ඩැං සම්පූර්ණත්වයටෙන් අවශ්‍යයි අපේ සම්පූර්ණත්වය තුළින් තමයි මේ දෙවියන් වහන්සේ මෙ තරම් ප්‍රේම කරපු ඊශ්‍රයිල් ජාතියට නැවත ගැලවීම පැමිණෙන්නේ ඔවුන් කරපු පූජාව දෙවියන් වහන්සේ කළ මහා පූජාව පුත්‍රාව මුළු මහත් ජාතියක් තුළින් කළ පූජාව කැපකිරීම අපේ සපලත්වය සඳහා පමණක් නොවේ. අපේ අපිට පොළේ සපලත්වයක් ලබා දෙන නෙමේ ඒ පූජාව කළේ. අද වර්තමාන කිතුන්ුවන් මේ තත්වටතය පත්තලා තිබෙන්නේ ඔවුන් ජේසුස් වහන්සගින් විධ පොළවේ සුවය ධනය රැකවරණය ආද මේ දේවල් බලාගෙනඉන්නවා ඇැබැයි මේ මහා ජාතියක කැපකිරීම ඒ රජතුමාගේ කැපකිරීම මේ ඔක්කොම කළේ ජාතිකයන් වන අපිට මේ පොළවෙ සල්ලි හොල දෙන්න ද අපිට දනවත්කමක් කදල දෙන්නද අපිට සපලත්වයක් ලබා දෙන්නද මේ මහා කැපවිී මුොක්කොම කළේ ඒම නැත්තං අපි මේ අන්නේ ජාතිකයන් දෙවියන් වහන්සෝ නොදැන සිටපු පිරිසක ටත් දෙවියන් වහන්සු අඳරගෙන උන්වහන්සගේ සදාකාලික රාජධානයට ඇතුළත් වීම උදෙසාද මේ කැපිකිරම සිදදුනේ කේන ගැන අපි හොඳට කල්පනා කල බලන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ දැන් අපත් රජතුමා ජේසුස් වහන්සේ ඊස්ශ්‍රයිල් ජාති රජතුමා අපේ රජතුමා තමන්ට හිටපු මුල් ජාතිය කැප කළේ, තමන්ගෙම ජීවිතය කැප කළේ. අපි මේ පොළවෙ සපලත්වයක් දෙන්න විතර දේක ඒක දරමුණු නේ. මේ පොළවෙ සපල කරන්නද. රජතුමාට අවශ්‍ය වෙලා තිබන මොකද උන්වහන්ේ ඇල්ල දේශනා කළේ මොකක්ද. ඒ ඔක්කොම අද කිතුනුවන්ට අමතක වෙලා තිබෙනවා ඇ අපි මොනවට ද කණගාටුවමින් සිටින්නේ. අපේ පෞද්ගලික දේවල් වෙනුවෙන්. අපේ පවුලෙ සමහර ප්‍රශ්න නිසා. අපිට තිබෙන අසනීපයක් හොඳ වනේ නෑ කියලා. අපිට මුදල් ලැබුන්නෑ කියලා. අපි පොළවෙ සපල උන්නෑ කියෙ අපි දුක්මින් සිටිනවා. ඉති මෙවැනි පාස්කු සමයක අපි තේරුම් ගන්න වශ්‍යයි පස්කුයේ සැබෑ සම්පූර්ණ සැමරීම ොක්ද කියෙනෙක. ඒක තමයි අපි මේ දින ගානක් තිස්සෙ ටිකෙන්ටි අක්ද්‍යනය කරන්නේ. මේ අපි අතීතය කලාවගේ මේ පාස්කුවෝ නිකං උත්සවයක් විදිහට මේ සිකුරාධ දවසයි ඉරිද දවසයි නිකං සැමරුවට මේක පාස්කු සැමරීමක් වන්න නැහැ. බයිබලයේ යුදවරු මේ පවත්වපු ක්‍රමයක් තිබෙනවා. නික්මයාම පොතේ පාස්කුව සමරන්න දීපු නියෝගරසක් තිබෙනවා අන්න ඒ නියෝග තේරුම්ගන්න අවශ්‍යයි. ඒ නියෝග ඇසුරෙන් අපි මේ පාස්ක. සම්පර්නත්වයට ගේනි කොහොම දෙිනෙක තමයි මේ දි ානක් ෙේ අධ්‍යනය කරන්නේ සමහර කෙනෙක්ට තේ හිතෙන්න්න පුළුවන් මේ දිනපතා දේශනා කර කර මේ දිනපතා මේ උදසා පාස්කු සතිය වෙනමවෙන් කරගෙන මොකද මේ මෙ එහෙම කරන්නේ මෙච්චර එකදිකට ඉගෙනගන්න ඕනද පාස්කුවක් පවත්වන්න. පාස්කුව කියන එක නිකන් උත්සවයක් විදිහට කැලැන්ඩරේ තිබෙන පාස්කුව උත්වයක් විදිහට සමරන්න පුළුවන් හැබැ නික්මයාම පොතේ යුදවරපු සමරු පාස්කුව පවත්වන්න නම් අපි තේරු අතයුතු කාරණ රැක්තිබෙනවා. ස්කෝ කං හිකරන්න නං මෙච්චරිගෙනගන්න ඕන්න නමුත් පාස්කුව සම්පූර්ණත්තුවයටගේන්න ඕන. ඒවගේ උන්වහන්සගේ ව්‍යවස්ථා සම්පූර්ණත්තුවයටගේෙන් නඕන ජේසු සහන්ස මොකද කියන්නේ මේ ව්‍යවස්ථා අවලංගු කරන පිණිස නොවේ ඒවා සම්පූර්ණ කර පිසම පැමුණනා කෝදැන්. ඊස්්‍රයිල් ජාතියෙන් පසුව මේ කිතුුණු ජාතීන් යව්‍යවස්ථා සම්පූර්ණ කරලද ඒමනත්තන් ඔවන් ව්‍යවස්ථාවරනල පංගහලද මොකදද කරලා තිබෙන්නේ. මේ නාගත වක්ෂූ පොත් සහ ඉතිහාස මේ ටෝරයිකේ තිබුණු දේවල් ජේසුස් වහන්සකිව මේවයින් අකුරක්වත් එහෙට මෙහෙට වෙන්නේ නෑ මේවා සම්පූර්ණ කරන පිණසමම් පැමණුනා. අද කිතුුණුවන් මොක්ද කරලා තිබෙන්නේ. බොහෝ කිතුනුවන්ගේ තියෙන මතයමුකක්ද. මේ වියවස්ථාපිට වැඩක් නෑ දැන් අපි වියවස්ථාවල්තුර නොවේ. අපි අපි අනුග්‍රහන් යනෝ තැන් අනුග්‍රහහිෙන් ගැලුණ කියකි න නග්‍රහෙන් ගැලවුනයිති අුග්‍රහන් තම ශ්්‍ර ජතය ගැලුණනෙන ොකද. අනුග්‍රහහි නිසානයන්නම් මිසරෙන් ඉලියටාව. එයාලා පනත් පවත්තපු නිසාද නෑ. ඕනම ජාතියක් ගැලුුණ අනුග්‍රහයෙන් තමයි අපික් ැලවුනි අුග්‍රහයි හැ ට පස්සේ ස්්‍රයිලුට විෙනක් දුන්නා ඔවුන් විසින් සම්පූර්ණ කළයුතු නීති පද්ධතියක් දුන්න ඔවන්ගේ ජීවිත රාජකයේ ස්වරූපය අරගණනඋුට ෙනයක් හැදවා තැන් කිතුුණුවන්ටත් එහෙමයි අනුග්‍රහයිෙන් ගැලවනා ගැලවුණනාගේේ පඩිදරු කිරිබොන දරුවෝගේ හැමදෑම කිරිබිබීඉඳල හරින්න දැන් ඊට වඩා වර්ධනය වන ආහාර ගන්න අවශ්‍ය කාලදි ඒක කරන්න අවශ්‍යයි අනුග්‍රහයිෙන් ගැලවුණු අය දෙවියන් වහන්සගේ ව්‍යවස්ථා මගේ තමන්ගේ ජීවිත ආලෝක මත් කරගෙන වෙනස් කරගන්න ව්‍යයි. ජේසුස් වහන්සගේ චරිතය ඇසුරෙන් ේු වහන්ස සියලුුවිය වස්ථා පැවැත්වා දැන් අප උන්වහන්සින් ආලෝකය දකිනෝ කියල කියන මොකක්ද උන්වහන්ේ දිහා බලාගෙන ජේසු වහසසිෙන් එලියක්වකට හරින්න උන්වහන්සසිගේ චරිතය ගඩන්නනැගන කොහොමද මේ සියලු සම්පර්ණ කරනලද ව්‍යවස්ථාතුලින් තමයි ේසු වහන්සේ ආලෝක පැපුුණන නික්මුණේ දැන් අපි ජේසු වහන්සකින් ආලෝක ලබනවා කියන්න මොකක්ද ජේසුස් වහන්සිගේ චරිතය අපය තුළ ගොඩා ගන්නවා කියෙක් ජේසු වහන්සක චරිත ොඩනැගුණු කොහොමද මේ සියලු ව්‍යවස්ථානු කූලව. එතට අපි ව්‍යවස්ථා පැත්තකර දාලා ජේසුස් වහන්සකින් ආලෝකය ලැබවකිවවා මොහක්දේගේෙ පදනම. එම නිසා අපිව තියල තියවෙන්නේ නිකං අපි ටෝනෝනු ඉදිර සෙල්ලංකර අනුග්‍රහයෙන් ගැලවුනා කියලා උඩ පැන පැනඉන්න නෙමේ හැමදෑම සින්දු කියය කියය නිකන් අපි ගැලවුණා ගැලවුණ කියලා කුරුසේ වටේ නටනට හිටියට හරයන්න. අපි ඒක ක්‍රියාවෙන් පෙන්න්න ඕන. අපි අන්න්‍ය ජාතිකයන් වනත් අපි දෙවන් වහන්සි දිිය සම්ූර්ණත්වයකට පැමිණ පිරිසක් බව අපි පෙන්න්න ඕන හැමදෑම අනග්‍රහය තුළ ඉඳද හරින්න. ගැලවීම පමණක් තුළ හැමදෑ ිඳ හරිියන්න. අපි ඒ පසු කරලා සම්පූර්ණත්වයටෙන් අවශ්‍යයි. මෙන්න මේ සම්පූර්ණත්වය පැමිණිියොත් තමයි ඊස්ශ්‍රායිලර් නැවත ගැලවීමන්නේ. රෝ පොතේ මේ කතම සඳහන් කරන්නේ මේ ඊශ්‍රයිල් ජාතිය කැපවීම තුළින් ඔවුන්ගේ පූජාවීම තුළින් අන්‍ය ජාතිකයන්ට ගැලවීමක් ආවා දෙවන් වහන්සේ ඔවුන්ට දඩුවන්දීම තුළින් මේ වල් ඔලීව අතුවලට පන ලැබුණ හැබැයි නැවත හොඳ ඔල්ලීව ගහ දඩුලන්න නම් ඊශ්‍රල් ජාතිය ගැලවෙන නම් අන්‍ය ජාතිීන්ගේ සම්පූර්ණත්වය අත්‍යවශ්‍ර වෙනවා මේ පස්කුව තුළල අපි අත්මිතරම් අධ්‍යනය කරන්න එමට මේකයි. පාස්කුව සම්පූර්ණත්වයටගේෙන් ඕන. පහුගිය වර්ෂයක් පුා දෙවියන් වහන්සිගේ ටෝරාහික අධ්‍යනය කළ ඒක නිසා. ඒ ව්‍යවස්ථාවන් සම්පූර්ණත්වයටගේ ඕන. පත්තකට දාන තින වියවස්ථා නොව සම්පූර්ණත්වයට ගේෙන තින වියවස්ථා ඒ අපි ඉගෙන ගන්න ඕන ඒවා ඒ තුළින් අපි ඒ තැනට ආවත් තමයි අපිට ගිහිල්ලා ඊස්්‍රායිලයට කතා කරන්නත් පුළුවන් වෙන්නේ මේ මුල් මොනවත් වියවස්ථාවක් අක් දන්නතුව අඩුගාන දස පනතවත් තරියට දන්නැතුව යුදෙවරුන්ගේ ව්‍යවස්ථා ලෙවී කතා දතිය කතා මොනවත් දන්නැතුව අපි ඔවුන්ගේ කැපකිරීම ගැන කිසි අවබෝධයක් නැතුව ඔවුන් පවත්වන පාස්කු සමයේ අර්ථය ඔවුන් ඒක කරපු ඒ චාරිත්‍ර වාරිත්‍රගෙන මොනවත් අවබෝධයක් නැතු අපි ගිල්ල මෝඩෝවගේ මේ ඉස්්‍රයිලයට කතා කරන්න බෑ ඔවුන් හිනාවෙේ ඒ තමයි මෙච්චරකාලයක් වුණේ ඊස්්‍රයිල් ජාතිය කිතුනුවන් ගිල කතාකරට ගණගන්නව නැත්ති ඇයි ඔවුන්ට ගැලවීම එන්න නඇත්තේ ඇයි කිතුනුවන් ඒ තත්ත්වයට ඇවිල්ල නෑ. ඔවන් කින මේ මොනවාද මේ කියන්නේ මෙයාල කියන එක අපි පහුකල්ල ගොඩක්කල්. හැබැයි ඔවන්ගින් දෙවියන් වහන්සේ තුළ පූර්ණත්වයක් අපි දකින ලැබෙන් නහැකින එක තම ස්්‍රයිල් රු කියන්නේ. හැබැයි මතු කාලෙකද දෙවියන් වහන්සේ කැඳවපු අන්‍ය ජාතිකයන් රැසක් මෙම පූර්ණත්වයටට පැමිණර් නීමිතයි අන්න ඒවි උදෙසා දෙවියන් වහසේ අප සූදා නම් කරන. ඔබ කැදවලතිබෙන්නේ අන්න පූර්ණත්වය සඳහා. තැන් කවද ඒකට අවනත වෙලා මේ ඊශ්‍රයිල් ජාතියේ ගැලවීම උදෙසා තමන්ගේ ජීවිත පූර්ණත්වයටගේන්න කැමතිවෙන්නේ. එම එම තත්ත්වයටට පැමිණීමත් සමඟ තමයි. ඔබ සැබෑ සුභාරංචි ප්‍රකාශකයක් ඒවගේම දෙවියන් වහන්සේගේ මුල් ජාතිය නැවත ගැලවීමට සුදුසු සැෙනගක් බවට ඔබ පරිවර්. ඒ ඒමනතු ස්්‍රායිල ගලවන්න කල යාඥා කර හිට හටරිියන්න පර්ණත්ට නවශ්‍යයි අන්න ජාතිකයන් අන්න ඒ තුලින් දෙවියන් වහන්සේ මෙවැනි පාස්කු සමයක එදා කළ මහා කැපකිරීම තුළින්. අහිමිවුණු සියලු දේ නැවතවතාවක් එම ජාතර ලබා දෙන්නටත්. එම රජතුමාට තමන්ගේ ජාතිය ලබා දෙන්නටත් ඒ පමණක් නොවේ. එය තවදුරටත් වර්ධනය වෙලා මුළු මහත් පොළවේ සියලු ජාතීන්ගේ අධිකාරිත්තුවය. ජේසස් වහන්සේට දිනා දෙන්නටත් දෙවන් වහන්සේ කටයුතු කරනවා. එම නිසා මේ පාස්කු සමේ අපට තිබෙන වගකීමතේරුම් ගන්න අවශ්‍යයි. ජේසු සහන්සේ ස්ත්‍රයිල්ලොර එක තුළලා මැරුව මරුවක කියඉදලම හරියන්නෑ. ඒ තුළින් අපිට ගැලවීම ආවා දැන් අපි. ඒ හෙමම් අපිත් යතුකමක් තිබෙනවා අපිට වගකීමක් තිබෙනවා. ඒ අයගේ පූර්ණත්වයට එන්න ඒ මහා කැපකිරීමට එන්න අපට වගකීමක් තිබෙනවා. ඒ තැනට ආවත් අපතුලින් ඊස්්‍රයිලේ නැවත ආලෝකය දකින්න සමය පැමිණු ඒක වැඩි ඇතක නොවේ. එක ඉක්මනින් සිදුවෙනට නියමිතයි. ඒ උදෙසා කැදවනු ලැබූ දහස් කණනක් අන්නේ ජාතික සෙනග දැන් උන්වහන්සේ විධ රටවල්ල නැගිට්ටෝමින් සිටනවා සම්පූර්ණත්වයට එන්න කැම පිරිසක් අන්න ජාතිකයන් අතරෙන් බිහිකරමින් සිටිනවා. අන්න ඔවුන් තුලින් ව්‍යවස්ථා සම්පූර්ණත්වයට ගේනවා. ඒ තුළින් දෙවියන් වහන්සේ සොකීය රජතුමාට සාධාරණය කරනවා.ඒ වගේම මුල් ඒ ජාතියට සාධාරණත්වය නැවතවතාවක් කිිෂ්ට කල්ලා මිසරයෙන් ගෙනපු ගෙනාපු මිදි පැලය ඒක වඩි ලගිහිල්ල තිබෙන්නේ. නවත එහි අංකුර හටගන්නන තැනට දෙවියන් වහන්සේ ඊස්්‍රයිලට ආශිර්වාද කරම ැට පැමිණෙනවා. එම නිසා. අධික කැපකිරීම අපි තේරුම් ගන්න අවශ්‍යයි. නමුත් කිතුුණුවන් වශයෙන් ඒ අපි තේරුම් ගන්න නැතුව. අපේ තාවකාලික දෙයක් දෙස පමණක් බලාගෙන සිටීම ප්‍රයෝජනුවත් නැහැ. මෙවැනි පාස්කු සමයක දෙවියන් වහන්සේ මහා ජාතියක් කැප කරල පූජා කරල කළ කැපකිරීමේ ප්‍රතිඵල ලබන අපි. දැන් ඒ ජාතියේ කැප ගැලවීම උදසා. අපේ ජීවිත දෙවත් වහන්සේ උදෙසා පූජාවක් පෝට පත්කරන්නට අවශ්‍යයි. මේ දේවල් තේරුම් අරගෙන එම කැපකිරීම මනලෙස ඔබ තේරුම් ගණය කෙලපි බලාපොරොත්තුවෙනවා. ඒතුළින් ඔබත් ඊශ්‍රායලයත් උන්වහන්සේ පටන් ගැන්මේ සිට ගොඩන්නඟපු ආප්‍රහම්ගේ මුලුවංශයත් ආශිර්වාද ලබන සේක්වා ජේසුස් වහන්සේගේ අතිඋතුම් වූනාමයෙන්. අපි මේවෙලා ඔබගින් සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජේසුපිහිටයි.